දැන් හැම මැතිවරණෙම තීරණාත්මකයි හැබැයි අපට නම් මේවා මේ මහ ලොකු දේවල් නෙමෙයි අපේ බලාපොරොත්තුව බෞද්ධ මූලධර්ම මත පදනම් වෙච්ච අලුත් ව්‍යවස්ථාවක් මේ රටට අවශ්‍යයි කවුරුත් ව්‍යවස්ථාව ගැන කතා කරනවා මේ රට හදන්න මේ ජාතිය නගන්න මේ කතා කරන උන්දලට ඇයි අපච්චියේ බැරි මේ ඔක්කොම එකට එකතු වෙලා ඉස්සලා රට කියන සාධකයේ මුලට අරගෙන එකතු වෙන්න දේශපාලනය කියන්නේ අපිට හිරිගිතක් ඇතැම් පුද්ගලයන්ගේ වැඩි යොන්නේ අපේ සංඝයා වහන්සේලගේ ඇතැම් හැසිරීම් ගැන පවා මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මේ යක්කු දැන් මේ ආවේ මොකටද මොන මගුලක් කරන්න දාවි අන්‍යාගමිකකරණේ කරපින්න ගත් බුද්ධ ශාසන 50 අද කෝ ඒව එකක් කතා කරනවද මේ මොකක්වත් නැහැ දැන් මේ ව්‍යවස්ථාවක් ගැන කතා කරමු දැන් මේ මැතිවරණ කියන්නේ අපට නම් මහ කජු නෙමෙයි මොකද අපේ ගමන දිගු ගමන දීර්ඝකාලීන දූරදර්ශී වැඩපිළිවෙල කොහෙදිවත් ඒකට බාධාව පමුණුව ගන්නෙ නැහැ මොකද දැන් අපිට පේනවා දැන් මේ දේශපාලන හැසිරීමවලද හෙට අනිද්ද බලා ගන්න පුළුවන් කුණු මාළු වගේ විකිරණ හැටි බලා ගන්න පුළුවන් ලාංසු තියෙන හැටි බලන්නකො ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කරම කොච්චර සත්තුවත් වගේ ජිරාෆ්ලා ඉඳී ගෙම්බෝ ඉඳී හාවෝ ඉඳී පණින හැට මෙහෙට පණින නොයි කණ්ඩායම් මේ රටේ පක්ෂ විපක්ෂ නායක එකතු වෙලා මේ දැන් මේ මොහොතේ තියෙන අභියෝගයට පෑනේ මූණ දෙන්න. ඉතින් අපිට පේන්නේ මේ හැම එකකින්ම පිව ආපස්සට යනවා. මොකද අපි එහෙම කියන්නේ දැන් මේ බලන්න මේ මගේ අතේ තියෙන පොත. The Muslim Heritage of Eastern Sri Lanka. මෙන්න මේ මැටි කෑලි පහට මේවා සමහරවිට මේ අපේම මේ ඔය නිදාන වලින් හැරි මොන හැන්නේ ගත්තේ වෙන්න පුළුවන්. දැන් සාකච්ඡා කරන්න ඕනේ මේව නේද ඊහාමුදුරුවනේ. මේ එකක්වත් මුන් දන්නෙත් නැහැ මුන් සාකච්ඡා කරන්නෙත් නැහැ. එහෙම වේදිකාවක් හදපුවාම ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙත් නැහැ. අපි වගකීමෙන් කියනවා මේව ලියන කියන මේ අප්පොච්චලට බලාට පුතේ මේ රට හොර ඔප්පුණන් අපි හදන්න දෙන්නේ නැහැ. ඇතිවරණ තියනවද නැද්ද? අපි අපේ වැඩපිළිවෙල අපි ඉදිරියට ගෙනියනවා. ජනාධිපතිවරණයේදී අපට තියෙනවා විකල්ප හතරක්. එක තමයි පවතින රජයට සහාය දැක්වීම. දෙවැනි එක විපක්ෂයට සහාය දැක්වීම. තුන්වෙනි එක මොකක්වත් නැතුව මැදමාවතේ ඉන්න එක. එහෙම නැත්තම් අපි ඡන්දෙට එන එක. නිසා මේ වෙලාවේ හෙළවරුම නැත්නම් අපි ඉල්ලීමක් කරනවා කරුණා කළා පුතේ බලටත් කියන්න තියෙන්නේ දුර බලන් ළඟ නොබලන් කියන. මේ වෙලාවේ කලබල වෙන්නේ නැතුව. පිස්සු වැඩක් නේ මහත්මයෝ මේ රතන කියන්නේ මම තනියෙන් පහර දෙනවා මේ උන්නාන්සේට මේ ජාතික ව්‍යාපාරේ විනාශ කරමු මිනිහේ ඔය අපොච්චිල ගියේ නෑ මේ අන්‍යාගමික කරන්නේ වලක්වන්න කොහෙවත් මමයි පල්ලිය ඇතුළට ගිහලා කොළටි කියලා දුන්නේ උන්නහැලට දේශපාලනය කරන්නේ 2004 මේ රටේ තරුණයෝ උපාසකම්මල ඡන්දෙ දෙන්නනේ කතර ගහන නෙමෙයි ගියේ මොකද්ද කිව්වේ පූජ කරන්න ගියේ නම දෙනේ පාර්ලිමේන්තුවට ඔළුවක් තියෙනවා නම් දර්ශනයක් තියෙනවා නම් විනයක් තියෙනවා නම් දැක්මක් තියෙනවා නම් ඒ නායකයා ශක්තිමත් නම් නායකත්වයක් තියෙනවා නම් යකෝ අට 19 කරගන්න එපායි 9 20 කරගන්න එපායි මොන මීහරකද 9 දෙක කරගන්නේ ඒ සියල්ල කළේ මෙයා මෙයාගේ තකතිරු තනි අසංවිධිත වැඩ නිසා මේ ප්‍රජාතන්ත්‍රවාදයක් කතා කරනවා මේ තමන්තුළු ප්‍රජාතන්ත්‍රවාදයක් නැතුව මම දැක්ක දැන් ඔය රතනහාඳුරම කිව්වා මම කනගාටු වෙනවයි කිව්වා මන්ත්‍රී කෙනෙක් හැටියට මොකද්ද මේ 18 වෙනි එකට අත උස්සපේ ගැන රතනහාන්ට විවස්ථා හදන්න කලින් කරුණාකර ධම්මපදේ කියන්නේ නතං කම්මං කතං සාදු යං කତ୍වා නානු සෝචති යස්ස අස්සුමකෝ රෝදං විපාකම් පටිසේවති බුදුහාඳුරු කියනවා කොයි වෙලාවකවත් ක්‍රියාවක් කරන්න එපා නුවණින් නොවිමසා තමන් කරපු දේ ගැන තැවීමට පත්වෙන දේවල් කරන්න එපා ඒක මතක් වෙන වාරයක් ගානේ අස්සු කඳුළු වැටෙනවා දැන් මේ 10 ඒවට අත උස්සලා මේ වැඩේ කරලා දීලා දැන් කියනවා ඇනේනෝ 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 කියලා